මම අද වෙනස්ම විදිහක රෙසිපියක් අරන් ආවා. ඒ තමයි පැණි කිරිබත්. ඉතින් මේ කිරිබත් එකට නම් දෙක තුනක් තියෙනවා. පොංගල් බත් කියලා කියනවා. ඒ වගේම කිච්චඩි කියලා කියනවා. දෙමළ අය අවුරුද්දට පොංගල් බත් කියනවා කියලා මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඉතින් විශේෂ අවස්ථාවන් වලට හොඳයි. ඒ වගේම පොඩි ළමයි පොඩි බබාලා ගොඩක් ආස කරයි බලක් ට්‍රයි කරලා බලන්න. මම මුලින්ම මෙන්න මේ විදිහට සීනි කැරමල් කරගන්නවා. හොඳටම කළු ගැසියට තියනවා නම් හොඳයි වතුර ටිකක් එකතු කරලා මේ විදිහට මම කැරමල් කරගන්නවා. හොඳටම උණු වතුර ටිකක් එකතු කරගන්න. එතකොට අපේ ඇඟට මේ සීනි විසිකෙන්න බලනවා. එතකොට ඔයාලා හොඳටම ලිප අඩු කරලා හිමීට හිමීට වතුර එකතු කරලා මේ විදිහට සීනි ටික කැරමල් කරගන්න. වතුර ටිකක් එකතු කරන තරමට හොඳයි. පොඩක් පාට තද පාටට ගන්න ඕනේ. මෙන්න මේ බත් ටික තමයි මම අද මේ කිරිබත් එක හදන්න ගන්නේ. පොල් කිරි, පොල් ගිරි එකහමාරක, උකු කිරි. ඒ වගේම මේ මුං ඇට මම හොඳට හොදලා රැය හතරක් පමණ පොඟවලා ගත්තා. ඔයාලට රැයක් වුණත් පොඟවලා ගන්න පුළුවන්. මෙතන කැකුළු හාල් කිලෝ එකක් තියෙනවා. ඉතින් මේ ටිකත් අපි හොදලා අරගන්න ඕනේ. මෙතන සීනි කිලෝ ග්‍රෑම් එකහමාරක් තියෙනවා. එනසල් ඇට දෙක තුනක් පමණ. ඒ වගේම කුණ්ඩු පුදු කැරැල්ල ප්ලම්ස් ග්‍රෑම් 50ක් පමණ. කජු බෙදලා, රට කජු බෙදලා මේ වගේ පොත්තු ඇරලා අරන් තියෙනවා මම. මෙතන ග්‍රෑම් 150ක් පමණ රට ඉඳි තියෙනවා. ඒ වගේම රම්පේ කජු තියෙනවා ග්‍රෑම් 50ක් පමණ. මේ වගේ මම කපාගෙන අරන් තියෙනවා. මේ බඩු ටික තමයි අද මේ කිරිබත් එක හදන්න අපිට ඕන වෙන්නේ. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන මුං ඇට ටික එකතු කරගන්නවා මේ විදිහට. සමහරක් අය මුං ඇට බැදලත් අරගෙන මේ විදිහට තඹ ගන්නවා. මම එහෙම කරේ නැහැ. මම දැන් මුං ඇට ටික තඹ ගන්නවා. ගොඩක්ම තැම්මෙන්න ඕනේ නැහැ. හාල් එකක් දාලා මුං ඇට තඹන නිසා බාගෙට තැමුණොත් ඇති. ඒ ටික අනිවාර්යෙන් පොඩ්ඩක් අපි බලා ගන්න ඕනේ. හොඳටම තැඹුණොත් හොඳටම මුං ඇට එක බෙරි වෙලා යනවා. දැන් මං හාල් ටික හොඳින් සෝදගෙනයි තියෙන්නේ. දැන් ඒ ටික මම මේ විදිහට මුං ඇට එකටම එකතු කරගන්නවා. ඒ වගේම මෙතනදී ඔයාලට දියකිරි උණත් එකතු කරගන්න පුළුවන්. මම හාල් එක තැම්මෙන ප්‍රමාණයට වතුර තමයි එකතු කරගන්නේ. ඒ වගේම මුලදීම සීනි එකතු කරන්න හොඳ නැහැ. මේ හාලුයි මුං ඇටයි තැම්බෙන්න ප්‍රමාද වෙනවා. ඒ නිසා දැන් මම රම්පෙත් එකතු කරගන්නවා. කුරුඳු පොතු ටික. ඒ වගේම එනසල් ටික මම මේ වගේ පොඩ්ඩක් කුඩු කරලා අරගත්තා. එතකොට හොඳටම ෆ්ලේව එක කිරිබත් වලට දැනෙනවා. ඒ නිසා ඔයාලට මුලදිම ලුණු එකතු කරගන්නත් පුළුවන්. මං පස්සේ තමයි එකතු කරගත්තේ. දැන් නම් මගේ කිරිබත් එකේ වතුර ටික හිඳිලායි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී තැඹිලා අඩුයි කියලා දැනෙනවා නම් වතුර එකතු කරගන්න පුළුවන්. මං දැන් මිටි කිරි ටික එකතු කරනවා. පොල් ගෙඩි එකහමාරක හොඳට උකු කිරි තමයි මේ. එතකොට තමයි මේ කිරිබත් එක රස වෙන්නේ. දැන් මං කැරමල් කරගත්තු සීනි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. මෙතනදි පාට මදි කියලා දැනෙනවා නම් නැවත පාරක් අපිට ඉතුරු ටිකත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ කිරිබත් එක හොඳට හොඳ පාටක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඇස්වලට ප්‍රිය ගතියක් තියෙන්නේ. ඒ වගේම මම කජු ටිකත් එකතු කරගන්නවා. රටේදී ප්ලම්ස් ඒ ටිකත් එකතු කරගන්නවා මේ විදිහට. මම මේවා මුලදිම එකතු කරගත්තත් හාල් එක්කම දිය වෙලා යනවා. ඒ නිසා අපි පස්සේ තමයි එකතු කරගන්න ඕනේ. මෙතනදී මම සීනිත් එකතු කරගන්නවා. රසය අනුව සීනි එකතු කරගන්න පුළුවන්. කැමති රසය අනුව ඔයාලා අඩු සීනි නම් වැඩි සීනි නම් කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. හැබැයි මේකෙත් සීනි කිලෝ එකට කිලෝ එකහමාරක් සීනි දැම්මොත් තමයි මේ කිරිබත් එක රස වෙන්නේ.
ඉති මේ කිරිබත් එක දෙමළ කට්ටිය උත්සව උත්සව අවස්ථාවන් වලට හදනවා අනිවාර්යයෙන්ම පොංගල් බත් කියලාත් අපි කියනවා. දැන් මම මෙතනදී තමා ලුණු එකතු කරගන්නේ. එතකොට සීනි රස හොඳට දැනෙනවා ලුණු එකතු කරගත්තාම. ඒ වගේම මේ කිරිබත් එක උයද්දි ළඟම ඉන්න ඕනේ, වෙන වැඩවලට යන්න හොඳ නෑ. ඉක්මනටම අඩිය අල්ලන්න බලනවා. ඒ නිසා ළඟම ඉඳලා අපි මේ ටික උයා ගන්න ඕනේ. වතුර හොඳටම හිඳින්න පොඩ්ඩක් ගින්දර අඩු කරලා තියාගන්න තරමට හොඳයි. දැන් වතුර ටික හිඳුණා. දැන් මම මේ ටික මේ වගේ තැටියක තුනි කර ගන්නවා. තැටියේ යටට බඩ හරි මොන හරි තෙල් වර්ගයක් ගා ගන්න, පොල් තෙල් වුණත් කමන්නේ. මේ විදිහට මම තුනි කර ගන්නවා. තුනි කරලා හොඳටම නිවෙන්න තියලා තමයි මම කැට කපා ගන්නේ, කෑලි කපා ගන්නේ. දැන් නිවුණා. දැන් නිවුණට පස්සේ මම මේ විදිහට කෑලි කපා ගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයකට කෑලි කපා ගන්න පුළුවන්. ඇත්තටම කුඩා දරුවෝ ගොඩක්ම ආස කරන රෙසිපියක් තමයි මේක. අනිවාර්යයෙන්ම ඔයාලා ට්‍රයි කරලා බලන්න, හරිම රසයි. ඉතින් අපිට නෑ ගෙදරකට වගේ ගෙනියන්න උනත් මේ මේ කිරිබත් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලත් මේ ප්‍රමාණයට නැතත් පොඩි ප්‍රමාණයකට ට්‍රයි කරලා බලන්න. ඇත්තටම ලොකු කුඩා හැමෝම ප්‍රිය කරන රෙසිපියක්. ඉතින් මං හිතනවා මේ රෙසිපියකට ඔයාලා කැමති වෙයි කියලා. මම මේ කෑලි කපා ගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහටම හදලා බලන්න ට්‍රයි කරන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා මට ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. මෙතෙක් වෙලා මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. නැවතත් අලුත් නිර්මාණයකින් ඔයාලා හමුවට එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.